ඩයිනෝසරයන් වාසය කළ ජුරාස්සික යුගයේදී පෘථිවියෙන් වඳ වී ගිය මල් සහිත තෘණ ශාකයකට ජීවය ලබා දීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. නැෂනල් ජියෝග්‍රැෆික් වෙබඩවිය වාර්තා කළේ වසර 30,000කට පෙර යුගයේ හටගත් අයිස් යුගයෙන් පසු පෘථිවියෙන් අතුරුදන් වූ තෘණ පැලෑටියකට මෙසේ ජීවය ලබා දී ඇති බව. එම යුගය පිළිබඳ පර්යේෂණ සිදු කළ රුසියා විද්‍යාඥයන් පිරිසක් සයිබීරියාවේ තුන්දා තෘණ භූමි කලාපයේ පොළොව පත්ලේ අඩි 40 ගැඹුරක සිදු කළ පරීක්ෂණයකදී මෙම තෘණ බීජය සොයාගෙන තිබුණේ. මෙම බීජය සමග වසර 30,000ක් පැරණි ලේන විශේෂයකට අයත් අස්ථි කොටස්ද සොයාගෙන තිබුණා. ඒ 2008 වසරේදී එම බීජ යළි වගා කළ හැකි දැයි සොයා බැලීම සඳහා පර්යේෂකයන් කොටස් වශයෙන් ඒවා වගා කළ අතර අවසන් වරට වගා කළ කාණ්ඩය තුළුයි මෙම තෘණමල් සහිත තෘණ ශාකය හටගෙන ඇත්තේ. මෙම තෘණ ශාකය යළිත් ජීවය ලැබුණු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා නොකළද අත් වූ ප්‍රතිඵලය විශ්මයජනක බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. මෙම තෘණ සොයාගත් කලාපයේ පොළොවපත්ලේ නිරීක්ෂණයේදී තහවුරු ඇත්තේ වසර 30,000 පෙර ඩයිනෝසරයන් මෙමත් සතුන් හා බයිසන් ගවයන් මෙන්ම ප්‍රදේශයේ පැවති ශාක සියල්ලමද හදිසියේ හටගත් ශීත යුගයකින් විනාශ වී ඇති බවයි. ඒ අනුව වසර 30,000කට පෙර යුගයේ සිටි සතුන් හා ශාක සයිබීරියාවේ අඩි 50ත් 100ත් ඉක්මවන අයිස් තට්ටුවකින් වැසී ගොස් අද වන විට පොසිල වශයෙන් තැන්පත්ව ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. ඉදිරියේදී මෙමත් සතුන්ට DNA තාක්ෂණය අනුව ජීවය ලබා දීමටද මේ අයුරින්ම විද්‍යාඥයන් පරීක්ෂණ සිදු කරන අතර එම යුගයේ පෘථිවියේ පැවති බව කියන අතිශය දැවැන්ත හා විවිධාකාර ශාක වර්ගවලට මේ ආකාරයටම ජීවය ලබා දිය හැකි බවටයි විද්‍යාඥයන් විශ්වාසය පළ කරන්නේ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.